අෞක්‍ය වෘතිය වේදීන්ගේ සම්මේලනය විදිහයට අපි හෙට නොවම්බර් නමවෙනිදා උදේ හතට සංකේත වර්ජන ක්‍රා මාර්ගයක් ආරම්භ කරනවා. මේ සංකේත වර්ධනය නොවැම්බර් දහය උදේ හතට අපි අවසාන කරනු. ජපි මෙච්චර කල් සාකච්චා මාර්ගෙන් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සහ කරා එවගේ අපි උද්ගෝෂණ කරමින් සමහර අවස්ථාවන් වලදී විවිධ විරෝධතා දක්වමින් ඒ විරෝධතා ඇතුළේ මහජනතාවට සැපෙන්න්නට ඕන සියලු සේවාවන් සපයා ගැනිමින් අපි පීඩාවට පත් පෙමින් යම් යම් පොළොම්බවා ගැනීම් කරන්නට උත්සහ කරා නමුත් ඒ කිසිවක ප්‍රතිඵලයක් නැතිහින්ද අපි මේ වර්ජනයට යන්නට තීරණය කරලා තියෙනවා. ඒවගේ අපි කියන්න ඕනේ එහෙම සේවා වඩාල නොවන විදිහට ෘතිය ක්‍රියාමාර්ග ගන්න හැම අවස්ථාවක දීම. අපිට චෝදනාවක් විදියටාව අපි කොවි පතුරුවෝනවා කොවි පතුරීම සඳහා අපි විවිධ වෘතිය ක්‍රියාමාර්ග ගන්නවා. එනිස අපි සෞ්‍යවෘතියවේදීන්ගේ සම්මේල්නය විදිහට තීරණයක් ගත්තා අපි එහෙම කරන්නේ නැතුව අපි කොවි පැතිරීමට හේතුවක් නොවන වෘතිය ක්‍රියාමාර්ගයක් ගන්න ෝට කියලා ඒහනුව අපි හෙට දවසේදී පැ විසිහතරක් රාජකාරයට වාර්තා කරන්න නැතුව අපේ කාර්ය මණ්ඩලය නිවෙස් වලට වෙලා විරෝධය දක්වන. මේකදී අපි පැහැදිලියම කියන්නට ඕනේ අපි එහෙම විරෝධතාවයක් දැක්වීමේදී සිද්ධ වෙන ගැටලුව තමයි රෝගීන්ට සිද්ධ වන අපහසුතාවේ රෝහල් වොල කඩා වැටීම වැඩි වෙන එක නිසා දැන් අපිට කියන්න එපා මේ සම්බන්ධෙන් අපි ගත්ත ක්‍රියාමාර්ගය දරඳඩු වැඩි දරුණු වැඩි මීට වඩා වෙනස් ක්‍රියාමාර්ගයක් ගණඩ තිබ්බය කියනෙක්. එයනු අපි පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු ෘතියනුත් අතුරු වෛද්‍ය සේවාවේ සියලු ෘර්තිීනුත් ෙද සේවාවත්. මේ වර්ජන ක්‍රාමාර්ගයට සහභාගි වෙනවා. වර්ජන ක්‍රියාමාර්ගයට සංඛ්‍යාත්මකව ගත්තොත් පනස්දහක විතර සංඛ්‍යාවක් වෘතිය වේදී සෞඛ්‍ය සේවාවේ සහභාගි වෙන ඒවගේම වෘතය සමිති පහළවකට අසන්න ප්‍රමාණයක් සෞ්‍යය වෘතතිය වේදීන්ගේ සම්මල්ලන ඇත්ත එක් එක බද්ධ වෙලා තියෙනවා. මේ වර්ධන කාලය ඇතුළට අපි මාතෘ රෝහල් ඔොල වර්ධනය ක්‍රියාත්ම කරන්නේ නෑ. ළමා රෝහල් ොල වර්ධනය ක්‍රාත්මක කරන්නේ නෑ. කොවිට් රෝහල් ඔොල ර්ධනය ක්‍රියාත්ම කරන්නේ නෑ. පිළිකා රෝහල් ඔොල ර්නය ක්‍රියාත්ම කරනි න. ඒවගේම රෝහල් මට්ටමෙන් හදිසි සහ අත්‍යවශ්‍ය උමනාවන්, තියෙනවා කියලා ඒ බලධාරින් දැනුවත් කරොත් ඒවගේ ඒ සාමකාමීව කරගනයෑම සඳහා ඉඩ කඩක් සෞඛ්‍ය පරිපාලනී විසින් අපිට ලබා දුන්නොත් අපි හදිසිසාහ අත්‍යවස සේවා වනුත් ජීවිතආරක්ෂක සේවාවනුත් සපේයන. ඇැ එකගති ේ තාම පැදිලිව කියනවා අපි මේ දෙන නිවේදන අරගන අපේ කාරය මණ්ඩලය පීඩාවට පත් කරන්න නැතන් ඔවන්ව විවිධා අපහසුතාවන්ට පත් කරන්න වෛද පරිපාලකය උත්සාහ කරනවා නං. හෙම ස්ථානවල අපි සිදු සේවාවක් සපයන්න එන්නෑ. මොකද අපි දන්නවා මේ ප්‍රශ්නය විසඳන්න වෛද්‍ය පරිපාලනය බහතරයකට ොමනාවක් නෑ සෞක්‍ය ලේකම්වරයා ඇතුළු බොහෝ වෛද්‍ය පරිපාලකයෝ ඉන්න මේ අනිකුත් සෞඛ්‍ය ෘතිය වේදීන් පාරට ඇදලදාන්නේ කොයි වෙලාවිද කියලා බලාල්. එකක් තමයි වෘර්තීමය තරගයක් ඔවුන් හදාගනතියනව සහර්තන් වොල අනිත් එක තමයි ඔවන්ට අපි දන්නා තරමින් අපි වර්ජනයක් කරනකොට පෞද්ගලික අංශ්‍යත් එෙක්ක කරන සමහර ගණු දෙනු හරහා සමහර සෞඛ්‍ය බලධාරීන්ට වාසි දහකත තත්ත්වයක් පත් වෙනවා. උදාහරණයකට අපි. සයිනාගාර පරික්ෂණ නැත්තුවාහම මේ රසයනාගාර පරීක්ෂණ ටික පෞද්ගලිකන්ේ රසායනාගාරවල්ට මයි අවන්නට එතකොට ඉගුල හරි ආසාවිෙන් කරන වැඩක් තමයි දාදවසට වෙනදට නැති උනන්දුවක් දක්වල මේ පරීක්ෂණ ටික පෞද්ගලිකකාන්සේ කොහරි රසායනාගාරයක් කට්‍රරෑක් එකක් හදාගන මේ වැඩේ කරනය එක අපි දන්වා එක ඇතුේ සම්පූර්ණයම කොමිස් එහා මෙහා යනවා කියලා. ඒේ එනිසා අපි එක පැත්තකින් කණගාටුුවෙනවා අපේ වර්ජනයෙන් මාසිගන්නේ මේ වර්ජනයට අපි ඔ පොළम्ඹභෝපු පාර්ශවයම තමයි ඒවාගේ ම මහජනතාවට කියනවා අපි දෙගොල්ලොම ඉන්න එක පැත්තේ හැබැයි අපි ඔ පීඩාවුට පත් කරන පාර්ශවය ඉන්න එහා පැත්තේ නිසා හෙටදවසේ රෝහල්ලොලට පැමිණීමඩු කරන්න හටදවසේ රහල්ලොලට ආහාම විධ මාධ්‍යිය ඔබගේ අදහස්විමසාවි ඒ වෙලා වෙදී, මෙ වර්ජනය විසදා ගැනීමට අදහස් දීම තුළෙ තමයි ඔබත් අපින් දිනල්න්නේෙ.